ආයුබෝවන් ශ්‍රී ලංකාව දැනට පවතින තත්ත්වෙත් එක්කලා ජනාධිපති කෙනෙක් තැටි රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්ච ගන්නත් නෙමෙයි හරිද බොරුදියේ මාළු බාන්නත් නෙමෙයි රට වෙනේ කවුරක් අත ඉදිරිපත් වෙන්නේ නැත්නම් ජනාධිපති කෙනෙක් වෙන්න කවුරක් අත ඉදිරිපත් වෙන්නේ නැත්නම් හරිද කට්ටිය බලන් හිටියා නම් ඒ කට්ටියට කරගන්නත් බැයි නම් අපිටත් ඕනේ යූත් එකෙන් නම් මම කැමතියි ඇත්තටම රට බාර ගන්න මුලින්ම කියන්න ඕනේ මගේ මොකද්ද මගේ ප්‍රතිපත්ති නෙමේ මගේ මම මොකද්ද කරන්න යන්නේ කියන එක සහ රට ගොඩ දාන්න කොහොමද මම මේ වැඩපිළිවෙල කරන්නේ කියන එක ගැන මම මුලින්ම ඔයාලට කියලා තියන්න ඕනේ නැත්තම් මේක වැඩි අප්සෙට් වෙනවා එහෙනම් මුලින්ම කියන්න ඕනේ රට මම ගොඩ දාන්න හිතාන ඉන්න පිළිවෙල බලන්න මම ඇත්තටම කියනවා නම් ලෝකේ ලොකුම තියෙන ගින්න සහ ලෝකේ උහුලා ගන්න බැරි බර තියෙනවනේ ওই දෙකම හරිද ලෝකේ නැති වෙන්නේ නැති එකම දේ ওই දෙකෙන් තමයි මම මේ ගැටලුව ඔක්කොම निराකරණය කරන්න යන්නේ ඒ කියන්නේ ගෑස් සහ දැනට ওই අඩිතල පහසුකම් ওই ගෑස් එකයි කරන්ට් එකයි තව මොනවද පෙට්‍රල් ඩීසල් එකයි ඕක පොර ටිකයිනේ ප්‍රශ්නේ ওই හැමදේම අපිට ලෑ ගන්න පුළුවන් එක ක්‍රමයක් තියෙනවා මංගාව හරිද කිසිම වේදමක් යන්නේ නැතුව සහ රටේ තියෙන ඩොලර් කේස් එක ආපහු ඩොලර් එක අපට හොර රහසෙම ඩොලර් ටික වර්ධනය කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඒ පිළිවෙල කොහොමද කියනවනම් ලෝකෙත් තියෙන ලොකුම ගින්න ඇවිල්ලා බඩගින්න ඌල ගන්න බැරි එකම බර තමයි තින් ඔය රෙන්ඩ වර හරිද ඔය දෙක තමයි තියෙන්නේ හරිද ඉතින් ඔය දෙකට පොඩි සොලියුෂන් එකක් විදියට මම දාන්නේ කෙලිම පෙට්‍රල් ඩීසල් ටික අදන්නයි කරන්ට් එක හදාගන්නයි ගෑස් ටික හදාගන්නයි ඔක්කොම ටික මලපහසා මුත්‍රා භාවිතා කරලා මම නිෂ්පාදනය කරනවා පෙට්‍රල් එකයි ඩීසල් එකයි දෙකම හදනවා මම හරිද ආයි වාහනයකට දාපුවම දුවන මොනවත් නැහැ හරිද කිසි අවුලක් නැහැ ඒ වගේම තමයි පෝර ටිකත් ඒක අතුරු ප්‍රතිපල හැටියට පෝර ටිකත් හදා ගන්න පුළුවන් පෝර ටිකට ওই පෝර ඕනම දෙයකට භාවිත කරන්න පුළුවන් ශ්‍රී ලංකාව තුල කන්න දෙකක් නෙමෙයි කන්න තුනක් නෙමෙයි කන්න හතරකින් ඒ කියන්නේ මාස 3කින් අපිට වි වගාව වාස්තන නෙලා ගන්න පුළුවන් ඕනෑම වෙලක ඕනෑම තැනක ඕනෑම පෝර බෑග් එකේ වුණත් ඒ ක්‍රමයට අපිට වි බවා ගන්න පුළුවන් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ හොදට ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන් සහ යනේන මම්මාවත් හැම තැනකම එළවලු පළතුරු ටික අපිට වගා කරගන්න පුළුවන් මහා පොළොවත් එක්කලා ගැටිලා තමයි ඔයාලගේ භූමිවල තමයි මේ සියල්ලම වගා කරන්නේ මුළු රට පුරාම දවන්ත වී වගාව සහ තේ පොල් රබර් ඊට පස්සේ ඔය පළතුරු ටික හැමදේම අපි විශාල වශයෙන් රට තුර බොහොම කෙටි කාලයකින් විශාල අස්වැන්නක් ගන්න පුළුවන් අපේ මේ මල පහස මුත්‍රා වලින් අපිට හොඳ පෝරක් හදා ගන්න පුළුවන් ඔය මේ හරකගේ ඒවට වැඩිය පවර්ෆුල් කවුරුම මේක දන්නෙත් නැහැ අනිත් එක තමයි මේ වෙලාවේ අපිට වෙන ඩොලරුත් නැහැ නැත්තරම වෙන බිස්නස් එකක් ආරම්භ කරගන්නත් නේද එහෙනම් ඒකට ගේම් එකක් ඇටියට තමයි මම මේ වැඩ පිළිවෙල මේක මම පොඩි කාලේ තමයි දන්න දෙයක් ඒ වගේම තමයි කියන්න ඕනේ මේක මම මෙච්චර කාලයක් කියුවේ නැත්ති ඇත්තරම දැන් අපි දන්නවා අපේ යාළුවෙක් කොල්ලෙක් හැදුවා බොන වතුරු ටික එන්ජින් එකට දාලා නිසන් කාර් එකක් එයා ඒකෙන් කාර් එක දුවනවා 50 කිලෝමීටර 50 60 ස්පීඩ් එකකින් දුවනවා ඩීසල් පෙට්‍රල් ඕනෙම නැහැ කාර් එකට හරිද ඉතින් එයාට දැනක් ලැබුණේ නැහැ ලංකාවේ ඒ වගේම තමයි තව ලංකාවේ ගොඩක් අපේ හොද මොළ තිබුණා එයාලට කිසිම දැනක් හම්බුනේත් නැහනේ ඉතින් මමත් මේක තියාගෙන හිටියා අර මේ දැඩිය රත් වෙච්ච වෙලාවේ දෙයක් කරගන්න බලනවා නෙමෙයි මේ වෙලාවේ ඇත්තනම් මගේ එකම ටාගට් එක තිබ්බේ මැරෙන්න කලින් කොහොම හරි අලුත උපන් දරුවාගේ ණය හරිද ඒ කියන්නේ අපි දැනටවත් ණයනේ හරිද ඉතින් ඒ අලුතින් උපදින දරුවගේ ණය ටික මම අයින් කරන්න සහ හරිද ඔයාලට වැඩි දවසක් ජීවිතේ කොහොමද කියන්නේ වැඩි දවසක් ජීවිතේ පවත්වාගෙන යන්න ක්‍රමයක් සහ මේ හිස උඩ අපි තියාගෙන ඉන්නවන දැනට මහා බර කඳ ඒ ටික අරගෙන පැත්තකින් තියලා ඔළුව පොඩ්ඩක් නිදහස් කරලා ජීවිතේ යගේ වටිනාකම කියලා දීලා දවසක් වැඩිපුර ජීවත් කරවන්න එක තමයි මගේ එකම අරමුණ හරිද ඉතින් කවුරක් අබ්බැයි නම් කාටවත් අබ්බැයි නම් රට මට බාර දෙන්න මම කරලා පෙන්නන්න හරිද මට ඒක වගේම තමයි දැනට ඉන්න ජනාධිපතිවරු හරිද දැන් වර්තමාන දැනට ඉන්න ගෝඨාභය ජනාධිපති ඇතුළු සියලුම ජනාධිපතිවරු තරයේ මතක තියාගන්න ඕන සහ අවබෝධ කරගන්න එකම කාරණාව තමයි තමුන්ගේ දෑතර ජනවරමක් ලැබෙනවා නම් ඒ ජනවරමක් ඇත්තටම ලැබෙන්නේ එයාලා කලින් මහා පරිමාණෙන් ජනතාවට සේවයක් සලසලා දීපු හින්දා තමයි නැත්තම් ඉතින් නැත්තම් හැමෝටම මේ හම්බ වෙන්න එපා ජනාධිපතිකම එහෙම හම්බ වෙන්නේ නැහැ හරිද ඉතින් ඒ හින්දා තමයි ඉතින් ඒ වගේ තැනකදී ඔයාලා ඒකට ජනතාව රැවටුවා කියන්නේ හරිද මේ සෑහෙන ලොකු අර ඒකෙම අනිත් පැත්ත ඒක ලොකු පාප කර්මයක් තමයි කරගන්නේ හරිද ඉතින් අපිට වැඩක් නැහැ කවුරක් කරගත්ත දේවල් ඒවා තමුන්ගේ කර්ම මම පැහැදිලි කරලා දුන්නේ දැන්වත් ඔය වගේ දේවල් කරනවා නම් නවත්ත ගන්න තේරුමක් නැහැ
ඒවගේ තමයි ශ්‍රී ලංකාවෙන් මේක අපි පිටවහල් කියන්නේ පිට වෙලා කොහෙවත් ගියා කියලා මේ අහසයට එහෙම පාප කර්මයක් කරලා කොහෙවත් හැංගෙන්න පුළුවන් තරක් නැහැ මේ ලෝකේ. හරිද? ඒ වගේ මෝඩ වැඩ කරගන්න ඕනේ නැහැ. හරිද? ඒ වගේම තමයි ජනතාවගෙත් ඇත්තටම ඒක ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ජනතාවගෙත් ඉතින් පාප කර්මයක් තමයි මේක. ඉතින් මේ හැම දෙයකටම උරද මේ මම අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙනවා මේ මැච් එකට මම ගහලා පෙන්නනවා. හරිද? අපේ කියන්නේ මලපහ සහ මුත්‍රා වලින්. හරිද? මම නැවත ඒකම වැඩි කියන්නේ නැහැ ඒක. කරලාම පෙන්නන්නම් පොඩි පොඩ්ඩයි ඕනේ. එතකොට ඒක කුටුම්බයක කියන්නේ කුටුම්බයක දිනකට පිට කරන මලපහ සහ මුත්‍රා භාවිතා කරලා ඒ නිවසට අදාළ කරන විදුලිය ගෑස් එක පෙට්‍රල් ඩීසල් එක වුණත් හදාගන්න පුළුවන් පොඩි යුනිට් එකක් විතරයි ගහගන්න තියෙන්නේ. එතකොට ඒක කලමනා කරගන්න පුළුවන්. හරිද? අනිත් එක තමයි ශ්‍රී ලංකාව තුළ තියෙන ඕනෑම භූමියක සහ ඕනෑම පරිසර උෂ්ණත්වයක් කාලගුණයේ දේශගුණයේ අදාළ වෙන්නේ නැහැ. ඕනම තැනක හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්, හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් හැම ඇලවලු පරතුරු වී පොල් පොල් වලටම ඒ අපි හදන පොවර දැම්මොත් එහෙම වලු එල්ලෙනවා. හරිද? ගොඩක් ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන්, කිසි අවුලක් වෙන්නේ නැහැ. එතකොට අපිට ඒ දේවල් අපි කලින්ම රට තුල මුදලට විකුණන්නේ නැහැ කිසිම දෙයක්. ටෝටලි ෆ්‍රී තමයි දෙන්නේ හැම කෙනෙක්ම. කාල බිල ඉන්න ඕනේ ඉස්සෙල්ලා, නැත්නම් ඉතින් මලපා මුත්‍රා ටික එන්නේ නැහනේ. හරිද? ඉතල කාල බිල එන්න ඕනේ. රට පුරාම මේ වප්ත කරනවා මේ වැඩේ කරලා ඉවරලා කාටවත් පඩියන්න ඩියන්න තියෙන්න පුළුවන්. ඒ උනත් ණය නැහැ, බර නැහැ, ඔළුවට කිසිම එකක් නැහැ. මුලින්ම අපි ගත්තු ණයක් තියෙනවා නම් ඒකට හොරගම් කරගත්තු දෙයක් තියෙනවා නම් අපි ඉස්සෙල්ලා මේක දීලා මේ රට සුද්ධ කරලා ණයටක නිදහස් කරලා දාලා කෙලින් කඩින් තියන්න ඕනේ. වකුටු වෙලා තියෙන කොන්ද කෙලින් කරගත්තම අපිට ඕන දෙයක් කරගන්න පුළුවන්. හරිද? ඒ හින්දා මුලින්ම ණයටක ලයින් කරගන්න ඕනේ, එකතු කරගන්න ඕනේ සල්ලි ටික. හරිද? ඉතින් ඒකට ඔයාලගේ වතු පිටි වලත් මම ආවොත් වගා කරයි. හරිද? ඒවා ඔයාලා ලව්වම කරව ගන්නවා. ඒ වගේම තමයි ඒකේ බෙනිෆිට් එක දෙන්නේ මට නෙමෙයි ඔයාලටම තමයි. ඒක තමයි ඉදිරි අනාගතයට. හරිද? මහලුකු දෙයක් නැහැ. මෙච්චර කාලයක් ඔය කියන දේශපාලනය, හරිද, පොලිටිකල්, හරි මේ ආර්ථික විද්‍යාඥයෝ, හරි හිටියනම් ඉතින් මේක මෙහෙම වෙන්නේ නැහැනේ. හරිද? මම ඉගෙන ගත්තේ නැහැ තමයි. හැබැයි මම අර සීන් එක දන්නවා. ඒකෙන් අනිවාර්යෙන් මැච් එක ගොඩ ගා ගන්න පුළුවන්. හරිද? මම කරලා පෙන්නන්නම්. ඊට පස්සේ ගෙදරකට ඕන කරන ඒ ටික, කියන්නේ අවශ්‍ය කරන විදුලි ගෑස් ටික හරි ගස්සගත්තට පස්සේ අවුලක් වෙන්නේ නැහැ. මුළු කියන්නේ මුළු ලංකාවටම මේක දෙන්න පුළුවන්. මේක පිටරටට දෙන්නේ නැහැ. මට ඕන නම් මේක පිටරට විකුණන්නත් තිබ්බා. දැනට චීනෙන් අසූචි කියන්නේ වේලලා එයාලා දර නිෂ්පාදනය කරලා එයාලා ගෑස් එකක් හදා ගන්නවා දැනට. ඒක එච්චරයි. ඒකල ඉවරලා ඒකෙන් එන වතුර ටික එයාලා ෆිල්ටර් කරලා ආපහු බොනවා. හරිද? ඒක එයාලා කරනවා දැනට. ඒක කරන්න පුළුවන්. හරිද? ඒකේ ලොකු පවර් එකක් තියෙනවා ඇත්තටම. ගෑවිච්ච තැන ලොකු පවර් එකක් තියෙනවා. අපි මොකද කරන්නේ? අපි වලක්ක බල බල දානකනේ. මේක අනිවාර්යයෙන් මැච් එක ගන්න පුළුවන්. මම දන්නවා ක්‍රමය. ඒ වගේම තමයි මං තුල තියාගන්නෙත් නැහැ. මේක මම ඔයාලා සාර්ථකත්වයේ පෙන්වන්න. ඒ වගේම තමයි කෙනෙක් මේකෙන් පරිසර හානියක් වෙනවා හරි මොනවා හරි කිව්වොත් එහෙම ඒ කියන කෙනාගේ මේ මොහොතේ එයාගේ බඩෙත් ඒක තියෙනවා, මගේ එකෙත් තියෙනවා. මේ වගේ තමයි මේ ලෝකෙම ඉන්න සත්තු ඕන කෙනෙක්ගේ මේ මොහොතේ ඉඳන් තියෙනවනේ. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. එළියට දැම්ම කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක දාන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට දැම්මම හරි. හරිද? ඒකල දෙරලා මේ බඩු සේරම ටික කලිම ගල්ෆ් කන්ට්‍රි අපි ඩුබායි, බාහරෙන් අබුඩාබි කියන රටවල් ටිකට මේ එක්ස්පෝර්ට් කරනවා. එක්ස්පෝර්ට් කරලා ඉවරලා නැව හරහා තමයි යවන්නේ. නැවටත් ඕන කරන තෙල් ටික අපිම තමයි හදාගන්නේ. අපිම තමයි හදලා දෙන්නේ. ඒතර ගොඩක්ම කොස්ට් එක අඩුයි. ඒතකොට අපිට හිමිහිට ඩොලර් ටික අද්ද ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ හොදට පිටට ඒ කට්ටියට සේක්ලත් එක්කලා කතා කරන්න. ඒ වගේම තමයි මම කියන්න ඕනේ මට භාෂාත් බර ගන්න පුළුවන්. ඒ කට්ටියත් එක්කලා කතා කරලා ඉවරලා බරු ටික හිමිහිට දානවා අඩු මිලට. හරිද? අඩු මිනට දාලා ඉවරලා මුදල් ටික අර ගන්නවා. මුදල් ටික අරගෙන මුදුල ටික එක්සස් කරලා චීනෙන් තමයි වැඩිම ණය අරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි අපි දැන් ওই චීනෙන් ගත්ත ණය වලින් හදපු හයිවේ යනම් මනම් වලට අපි වාහනයක් දානකොට අපි ටිකට් එකක් මොනවා හරි ගත්තනේ. අපි මොනවා හරි ඒවට සල්ලියක් මල්ලියක් දීලා තමයි ඒ වගේ අපි වාහනයක් හරි දැම්මේ. ඒ වගේම තමයි පෙට්‍රල් ඩීසල් කතන්දරේ. පෙට්‍රල් ඩීසල් ඉතින් අපි පොඩි කාලේ දැන් මදුවනකුණු ගන්න වැඩි වුණා. ඒ වැඩි වුණත් ඉතින් අපි වාහනයකට ගැහුවේ ඉතින් නිකන් නෙමෙයි. සෙඩ් එකට අරගෙන ගිහලා කඩු පොළු අරගෙන ගිහලා බය කරලා තෙල් ගහගත්තෙත් නෑනේ නේද? අතේ තියෙන තුට්ටු සේසිය තමයි අපි තෙල් ගහගත්තේ. ඒනම් ඉතින් ඒ සල්ලි කෝ. හරිද? ඒවවා පරණ කේස්. ඒව කාග මොකක්වත් වැඩන්නේ නෑ. මේ අරගලයට එකෙන්ම ජය වේවා. මේක තමයි වෙන්නත් ඕනේ. රට පුරා මේ වෙනකොට බහුතරයේ සහ විදේශිකයොත් ඇස්සර තමයි ශ්‍රී ලංකාවෙන් විදේශගත වෙලා ඉන්න අපේ සහෝදරයොත් මේ වෙනකොට ලොකු අරගලයක් කරනවා. හැබැයි දෙවෙනි ඔප්ෂන් එකක් නැතුව තමයි ඔයාලා මේ වැඩේට අත ගහලා තියෙන්නේ. බැරි නම් කියන්න මම බාර ගන්නවා. මම කොහොමත් මේ දේ කරන්න ඉන්නේ.
හරිද ඉන්න හිටියේ නැත්නම් අර කේස් එකත් එක්කලා يعني කාරවත් ගණන් ගන්න නැහැනේ අන්තිමට මම පිස්සෙක් වගේ ඒ තැනට වැඩෙනවා මොකද්ද මේ කරන්නේ හැබැයි මම කරලා පෙන්නනවා හරිද බැරිම තැන ඒ දේට මම නැත්තම් මම මෙච්චර කාලයක් මම හදන දෙයියත් මම අනිවාර්යයෙන්ම මේ දේශපාලනේ වෙන්නේ පිළිවෙල සහ මේ මේ ප්‍රෝග්‍රෑම් හැමදේම මම 3 වසරේදී 4 වසරේදී 5 වසරේදී තේරුම් ගත්ත දෙයක් මෙතන ලොකු මුදල් වංචාවක් සිද්ධ වෙන එක. හරිද මේක අදක ඊයක දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි මේ තැනට ඇද වැටුනෙත් අපේම තියෙන ආත්මාර්ථකාමීින්දම තමයි. හරිද වෙන විකල්ප නැත. හරිද වෙන වෙන හේතුත් නැහැ. අපේම තියෙන ආත්මාර්ථකාමීකමින්ද තමයි අපි මේ තැනට ඇදගෙන වැටුනේ. හොඳට හිතලා මතක බලන්න ඔය අරගලය කරන අපේ සහෝදර සහෝදරිය හැමෝගෙම හදවතට තට්ටු කරලා බලන්න රට වෙනුවෙන් මම මොනවද කරුවේ? රට වෙනුවෙන් මම කරපු දෙයක් තියෙනවා. කියලා හදවතින් අහලා බලන්න. හරිද? අපිට අපි කාගෙන්වත් මත යැපෙන්න හදන්න ඕනේ නැහැ. ඒ හින්දම තමයි මේ කේස් එක. හරිද? හරිද? ඒකමයි. ඒකෙන් ප්‍රයෝජන අරගෙන එක එක කට්ටිය කරගන්න. හැබැයි එයාලා කරගන්න එයාලගම විනාශය තමයි. හරිද? ඒවට අපි හවුල් වෙන්න ඕනේ නැහැ. විය යුතු දෙයක් තියෙන්නේ. අලුතෝපන් දරුවා දන්නේ නැහැ මේ කිසිවක්. හරිද? එයාලට නිදහස් රටක් තියෙන්න ඕනේ හින්දා ණය ටික බේරලා දාන්න. ඒ වගේම තමයි මල්ලගමේ තියෙන දැනුම වගේම මම දන්නවා ශ්‍රී ලංකාව තුළ අපගේ අපේ සහෝදර සහෝදරයන්ගේ විශාල දැනුම් ගොඩක් තියෙන කට්ටිය ඉන්නවා. හරිද? මම දෙයක් කරනකොට තව දෙයක් කරන කට්ටිය ඉන්නවා. හරිද? ඉතින් ඒවා ඔයාලත් දන්නවා. ඉතින් හැම කෙනෙකුටම මනස නිදහස් කරගෙන සාර්ථකව අපේ ණය ටික ක්ලෝස් කරලා දාලා වැඩිපුර දවසක් ජීවත් වෙනවා කියන එක සහ මේ ජීවිතයේ අර්ථය අගේ වටිනාකම ඔයාලට දැනෙන්න තේරෙන්න පටන් ගනි. හරිද? ලංකාවට කවුලට වෙලාවට මල් වැසි වසී. හරිද? හොදට හරිතාගාර විදියට තමයි මේ හැමදේම කරන්නේ. අපි ප්‍රොඩක්ෂන් එක තමයි විකුණන්නේ. හරිද? අනිත් දේවල් ටික කරගන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි මතක තියාගන්න ඕනේ වැදගත් කාරණා තමයි මේ තාක්ෂණය කියන්නේ තාක්ෂණයේ දියුණු වීමේ වේගය සමානයි විනාශ වීමේ ශීඝ්‍රතාවයට. හරිද? ඒ කියන්නේ තාක්ෂණයක් දියුණු වෙනවා කියන්නේ එතන විනාශයක් තියෙනවා. හරිද? එතකොට අපි හදලා දෙනවා නැචරල් පෙට්‍රල් ඩීසල් ටික අපිම හදාගත්තාම හෝම් මේඩ් එකේ හදාගත්තාට පස්සේ ඒකෙන් ඇත්තටම වායුව පිට වෙන්නේ නැහැ. හරිද? ඒ වගේම තමයි වැඩිදුර ওই පෙට්‍රල් ඩීසල් ওই පිටින් ගෙනෙන වාහනවල මගේ එක ප්‍රෝග්‍රෑම් එකක් තමයි ඒව ඔක්කොම නතර කරනවා. ඒව කරන්න බෑ ඒක. පාර්ට්ස් අනව මනම් ගෙන්නගෙන ඕ ඈ ඕන්නේ නැහැ. හරිද? ශ්‍රී ලංකාව තුර නිෂ්පාදනය කරනවා. බැටරි වලින් ඔක්කොම හැමදේම කර කියන්නේ වැඩ කරන විදියට සහ පෙට්‍රල් ඩීසල් ටික අනිවාර්යෙන් ඕනේ. බර වාහන ටික ට්‍රාන්ස්පෝර්ට් ටික කරගන්න අනිවාර්යෙන් පෙට්‍රල් ඩීසල් ටික ඕනේ. ඒවට අවශ්‍ය කරන ටික නිෂ්පාදනය වෙනවා. සහ මුළු ශ්‍රී ලංකාවටම අවශ්‍ය කරන විදුලියත් අපි විසින්ම නිපදව ගන්න පුළුවන්. ඒ ක්‍රමයේ තමයි කරන්න යන්නේ සහ ආර්ථිකය පැත්තෙන් කලින් නම් ඉතින් මුතු ඇටය තමයි පෙරදිග මොකද ධාන්‍යාගාරේ. ඒක නැවත ඒ තැනට ආවොත් අපි හරි. හැබැයි අපි මේ ගමන කරගන්න ඕනේ හොර රහසේ හැමෝටම ෂෙයා කරගෙන දගලන්න මොනවද කරන්න යන්න එපා. හිමිහිට බලලා හිතලා බලලා මේවා කරන්න ඉස්සෙල්ලාම බලන්න තමුන් කෙරේ තමුන් මොනවද රටට හිතට එක මොනවද කරලා තියෙන්නේ කියලා. ඒ වගේම තමයි මම අවුරුදු 18ක් වෙනකොට ඇවිල්ලා මම තනියම මුදල් උපයගෙන තමයි මේ දේ කරේ. මම මේ මගේ තත්ත්වයක් උදා වෙනවා කියන එක මම හොඳටම දැනගෙන හිටියා. ඒ වෙනුවෙන් මම මගේ සැලැස්මවල් තිබුණා. ඒ කියන්නේ මම කාගෙවත් මත යැපෙන්න නෙමෙයි. හරිද? ඒ හින්දා අපිට කාගෙවත් කෙරේ විශ්වාසයක් තියන්න ඕනෙත් නැහැ. තමුන් කෙරේ. දැන් මේ ආපු අරගලේ හරියටම හරි තමුන් කරන දේ. හරිද? මෙච්චර බලවේගයක් තියෙනවා නම් එකමුතුකමත් ගොඩනගනොත් එහෙම රට ගොඩ දාගන්නවා කියන ගේමක් නැහැ. මේච්චර පවර්ෆුල් එකක් බරට කන්න නැතුව පාරවල් වලට ඇවිල්ලා දා දුක් විඳිනවා. අතන මේ ලයින් මම ලංකාවේ ශ්‍රී ලංකා අහසයට නෙමෙයි. හරිද? ඉතින් එහෙව් හැකියාවක් හයිය තියෙන එකේ අපිට මේක කරගන්න බැරි වෙන්නේ නැහැ. යන මම්මාවත් වල පවා පළතුරු එළවලු ටික හැදෙයි. හරිද? පුදුම හිතෙයි. එතකොට ඕනම කෙනෙක්ට කඩාගෙන කන්න පුළුවන් gitu අවුලන්නේ. අතිරික්තේ අපි ඔක්කොම එක්ස්පෝට් කරනවා. ඒ ටික ඔක්කොම වෙළඳාම් තමයි කරන්නේ. බිස්නස් එක තමයි කරන්නේ. කරලා තමයි මුදල් හොයාගන්නේ ප්ලෑන් එක. නැතුව ඩොලර් හොයන වෙන වංචනික ක්‍රම ඕනේ නැහැ. කිසි දෙයක් ඕනේ නැහැ. හරිද? හම්බ කරලා ඉවරලා තාක්කුවේ දාගෙන ගොඩ ගහ ගන්න නෙමෙයි. ඒවෙන් තේරුමක් නැහැ. තියෙනවනේ දැන් ණයකන්ද. හරිද? එයාලා අරන් මාරු වෙලානේ. හරිද? ඒ වාරම් ඕන දෙයක් කරගත්තා. ඒ වැඩන්නේ අපිට සල්ලි හොයා ගන්න පුළුවන් බැරි නෑ. හරිද? ජීවිතේ තියෙනවනේ ඒ ඇති. හරිද? අනිත් කාරණා තමයි දැනට රට වෙනුවෙන් ඉදිරිපත් වෙන රණවිරුවන්ට රණවිරුව ගැන කියන්න ඕනේ. රණවිරුව ඉන්නවනම් එයා වෙලහට මැරිලා. හරිද? දැනට ඉන්නවා. ඒ කට්ටිය මම කියන්නේ නෑ. කලනුත් මමත් ඇවිල්ලා එහෙ හිටපු පුද්ගලෙක්. හරිද? ඉතින් බදු මුදල් සියල්ලම අයින් වෙනවා. අනිත් එක තමයි අපි මේ වගේ ඔප්ෂන් වලට අපි යන්න පුළුවන් වුණා නම් පුළුවන් වෙන්න ඕනේ. කිසිම දෙයක් මත යැපෙන්න හිතාගන්න එපා. තමුන්ට තියෙන බුද්ධිය සිහිය
ඒ හොදටම ඇති. හරි ඒක පාවිච්චි කරන්න මම දැන් මේ වැඩේට එළකිරි අරගලයට එකෙන් ජය වේවා. මේ විදිහටම මම ප්‍රාර්ථනා කරනවා ලක්වැසි හැම කෙනෙකුගේම බුද්ධිය මනවින් පහළ වේවා. සිතන දේ ඔය කට්ටියට කරගන්න පුළුවන්කම ලැබේවා. ඒ වගේම තමයි මට වැඩිය හොද කෙනෙක් ඉන්නවා නම් හරි මම වෙන කෙනෙක්ගේ මාර්ගෙන් නෙමෙයි මම සයන් හරි මම මේ වැඩේ පටන් ගන්නවා. දැන් කාලේ හරි එළබිලා තියෙන්නේ. එහෙනම් ඔයාලා සිතලා බලලා කියන්න අපි එහෙනම් වැඩ පිළිවෙලකින්ම හම්බෙමු. ජය වේවා.